හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ දවස්වල තියෙන කරන්ට් ප්‍රශ්නෙට ඕගොල්ලෝ පාවිච්චි කරන රවුටර් ඒ ඔෆ් වෙන එක නවත්ව ගන්න තියෙන විසඳුමක් ගැන. ඉතින් මේක ගොඩක් සාර්ථක විසඳුමක්. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති රවුටර්ස් පාවිච්චි කරන අයට මේ කරන්ට් එක ගියාට පස්සේ රවුටර් ඔෆ් වුණාට පස්සේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැති වෙනවා. ඉතින් ඕගොල්ලොන්ගේ ඔෆිස් එකේ වැඩ එදිනෙදා කටයුතු වලට අවශ්‍ය ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක එතනින් නැති වෙලා යනවා. ඉතින් ඒකට පිළියමක් විදිහට ඕගොල්ලොන්ගේ රවුටර් එක කරන්ට් එක ගියාට පස්සේ ඔන්නගේ තියාගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේක ගොඩක් අලු මුදුලකට කරන්න පුළුවන් විදිය මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හරි, ඉතින් අපි මෙතනදී ඇත්තරම කරන්නේ පවර් බෑකප් යන්නේ. ඉතින් අපිට පවර් බෑකප් එකක් විදියට මොකක් හරි පවර් බෑකප් එකක් තියාගන්න සෝස් එකක් ඕන වෙනවා. ඉතින් අපිට පවර් බෑකප් එකක් තියාගන්න ලේසිම එක අපිට බැටරිස් පාවිච්චි කරන්න පුළුවන් රීචාර්ජබල්. ඉතින් ලිතියම් අයන් රීචාර්ජබල් බැටරි මේකට ගොඩක්ම හරියනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ ඉන්න ඔයගොල්ලන්ට තෝරගත්තෙ මෙන්න මේ 18650 කියන බැටරිය. ඉතින් මොකද මේකට හේතුව, මේක ගොඩක් කොමන් බැටරි එකක්. ඒ වගේම මේක පාවිච්චි කරන්න ලේසි, ඒ වගේම ගොඩක් කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ බැටරිය ඉස්සර නම් ගොඩක් ලේසියෙන් හොයාගන්න පුළුවන් වුණා, ලොකු මිලක් වුණෙත් නැහැ මේ බැටරිය. හැබැයි දැන් වෙනකොට මේ බැටරිය කඩින් ගන්න ගියොත් ගොඩක් ලොකු මුදලක් වැය කරන්න වෙලා තියෙනවා රටේ තත්ත්වෙත් එක්ක. ඉතින් ඕගොල්ලොන්ට ඒක නිසා මේ බැටරි හොයාගන්න පුළුවන් පරණ ලැප්ටොප් වල බැටරිස් වලින්. මේ පරණ ලැප්ටොප් වල මේ જાතිය බැටරි තියෙනවා, ඕගොල්ලොන්ට ගන්න පුළුවන්. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් තමන්න බැටරියක් අයින් කරන්නේ සවුත් වුණාම නේද කියලා. ඔව්, ඇත්තටම සවුත් වුණාම තමයි. එතකොට ඒ වුණාට එහෙම අයින් කරව බැටරියත් අපිට සැලකිය යුතු වැඩක් ගන්න පුළුවන් තරම් බැටරි බැකප් එකක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක පාවිච්චි කරලා අපිට අපේ වැඩේ ගොඩක් හොඳට කරගන්න පුළුවන්. ඉතින් මම මේ කිදි ඔයගොල්ලන්ට ආරම්භය කරනකොට වීඩියෝ වගේක් දැම්මා. ඉතින් ඒකවත් මේ ලැප් එකෙන් ගලවගත්ත බැටරි වගේක්. ඉතින් ඔය ලැප් වල බැටරි ගලවද්දී ටිකක් පරිස්සමින් ගලවන්න ඕනේ. ඒක ටිකක් හදයි, ඔගොල්ලොන්ට තුවාල වුණා සිද්ධ වෙන්න පුළුවන් ඒව ගලවන්න පාවිච්චි කරන ආයුධ වලින්. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් ඒ වැඩේ කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ 18650 බැටරි ටිකක් භයානකයි. මේක ලිතියම් අයන් තියෙන්නේ. මේක ඕවර් චාර්ජින් වගේ වුණොත් මේක පුපුරන්න උනක් පුළුවන්. ඉතින් ඒක නිසා ගොඩක් පරිස්සමෙන් බැටරි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ වල අග්‍ර ෂෝට් වෙන්න කිසිම විදිහකට ඉඩ තියන්න එපා. ඒම ෂෝට් නොවෙති මේ ගිනි ගැනීමක් ඇති වෙන්න පුළුවන්. ගිනි ගත්තොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන් මේ ලිතියම් අයන් බැටරි. බෝම්බ ගැහුවා වගේ තමයි හරියට පාවිච්චි කරේ නැතුනොත්. හරි, ඉතින් මං කලින් කිව්වා මේ බැටරි ගොඩක් භයානකයි කියලා. ඉතින් ඒක නිසාම මේ බැටරි චාර්ජ් කරන්න අපිට BMS සර්කිට් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ බැටරි මැනේජ්මන්ට් සර්කිට් එකක්. ඉතින් ඕගොල්ලන්ට මේක ගෙන්න ගන්න පුළුවන් අලි එක්ස්ප්‍රස් වගේ ගෙන්නන්න පුළුවන්. නැත්නම් දරස් එකේ උනත් තියෙනවා. නැත්නම් ඉලෙක්ට්‍රොනික කඩවලල ඕගොල්ලන්ට මේක ගන්න පුළුවන්. වැඩි මුදලක් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට මේක ගන්න පුළුවන්. අරගෙන මෙන්න මේ රූපේ තියෙන විදියට ඕගොල්ලන්ට මේක කනෙක්ට් කරන්න පුළුවන් බැටරි තුනක්. අවම බැටරි තුනක් ඕන වෙනවා අපිට 12 වොට් සර්කිට් එකක් හදාගන්න. ඊට වඩා වැඩි බැටරි ප්‍රමාණයක් සම්බන්ධ කරලා අපිට 12 වොට් ගන්න සර්කිටුත් තියෙනවා. ඉතින් ඒක ඕගොල්ලොන්ට කැමති විදියට හදාගන්න. ඉතින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් බැටරි තුනක් පාවිච්චි කරොත් හොඳ තත්ත්වයේ තියෙන සාමාන්‍යයෙන් පැය 3-4ක් වුණත් රවුටරේ අනුව මේ රවුටරේ බෑක් ඔන් එකේ තියාගන්න පුළුවන් කරන්ට් එක ගියාට පස්සේ. ඉතින් මේකේ තියෙන වාසිය තමයි මේ කරන්ට් එක ගියාට පස්සේ ගියපු වෙලාවෙදිවත් මේක ඔෆ් වෙන්නේ නැතුව කන්ටිනියුලි 12 වෝල්ට් ලබා දීමට හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලොන්ට කරන්ට් එක ගියා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රවුටර් එක දිගට වැඩ කරනවා මේ සර්කිට් එක අනුව සම්බන්ධ කරගත්තොත්. ඉතින් ඕගොල්ලොත් මේක ට්‍රයි කරලා බලන්න, ගොඩක් ලේසි මේක හදාගන්න. මේ සර්කිට් ඩයග්‍රෑම් එකේ තියෙන විදිහට ඕගොල්ලොන්ට ඔයගේ බැටරි ටික සම්බන්ධ කරගන්න පුළුවන්. මේකට පාස් මේ බැටරි පාස්වර්ඩ් ටිකක් ඇම්පියරේජ් එක වැඩි අවුත් එක පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මේක මේ බැටරි පාස් කරනකොට ඕනරලා රත් කරන්න යන්න එපා. මේක රත්ලා පිපුරුවොතින් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒක නිසා මේ බැටරිත් එක්ක ගොඩක් පරිස්සමෙන් මේ වැඩේ කරගන්න. එතකොට ඔයාගේ වැඩේ සුපිරියටම කරගන්න පුළුවන්. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔය වගේ දෙයක් ගැන තමයි අද අපි කතා කරේ. ගොඩක් ලොකු වීඩියෝ යන්න මේ උනාට ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් තව කාරණාවක් තියෙනවා මෙතනදී මතක් කරන්න. ඒ තමයි ඔයගොල්ලන්ට මේකට පාවිච්චි කරන පවර් සප්ලයි යුනිට් එක නැත්නම් පවර් පැක් එක රවුටරේට ආවම පවර් පැක් එක පාවිච්චි කරන එක එච්චරම සුසු වෙන්නේ නැහැ. ඔයාට මේක සඳහා ටිකක් ඇම්පියරේජ් එක වැඩි පවර් පැක් එකක් වෙනම පාවිච්චි කරන්න වෙනවා. උදාහරණයක් විදිහට දැන්ට වාගේ රවුටරේට ඇම්පියර් එකක පවර් පැක් එකක් නම් ඇවිල්ලා තියෙනවා. ඔයාට ඇම්පියර් දෙකක් එකමාරක් වගේ වෙන පවර් පැක් එකක් අලුතෙන් අරන් දාන්න වෙයි මේකට. මොකද තියෙන පවර් පැක් එක මදි වෙන්න පුළුවන් ඔයාගේ බැටරි එක චාර්ජ් වෙලා ආයි රවුටරේටත් කරන්ට් එක ලබා දෙන්න. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මට තියාගන්න ඕන කාරණාවක්.
ඉතින් මේ වගේ අලුත් වැඩ ගොඩක් එන්න තියෙනවා ඉස්සරහට. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ අපිව subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. අපිව subscribe කරලා නැත්තම් ඉතින් අදට ගිහිල්ලා එන්න අපි SLBLS YouTube channel එකේ.